පන්නන සේවල ජාති සත්තුන්යන් අරවීවන කියටි දූදරුවන් නැතුළ වැටියක පච්චලු දෙනාම ඉතාම ආදරෙන් පිටිකරු ලබනවා සේවල ජාති සත්තුජයන් වෙනුවෙන් ඒ පක්ෂීන් වෙනුවෙන් මෙතැන බට දක්වලාගන්න හැකිවන්නේ මේ පක්ෂීන්ගේ සක්ෂතාව එම නැත්තන් අපේදී පුරුදු පුරුදු කරලද හැකියාවන් කියපයක් මේ මේසේ මත ගෙනහැර දැක්වරයි මේ මේ සූදානම අපි ඒ සඳහා වැඩිපුර ගිරාකුලි පක්ෂීන් තමයි උපයෝගය කරගෙන සිටි මං හඳුනා දෙන්න අවුරුද්ද මේ මේසේ මත දෙන පක්ෂීන් යනවග මුලින් මින්නා මැකවරගෙන ඉරෙන්නේ මෙයාගේ මුස්ලිම් මුස්ලිම්ගේ දියුණු වන්නේ මධ්‍යම ඇමරිකාව දකුණු ඇමරිකාවවත් මෙයා බිහි වුණේ ශ්‍රී ලංකා ජාතික සංස්කෘතියෙන් තුලින් කියන්නේ මෙයා මේ විවිධ කෙනෙක් අපි මේ පක්ෂීන් ගෝඩුවේ ලබා ගන්නකොට දුරතා නමක් ලබා දෙනවා මම නැත්තම් පෙන්නේ එකක් අපි මෙයා රෙට්කිනා කියලා තමයි සුරතල් නම් විදියට ආමන්ත්‍රණය කරන්නේ හරියට මවුරු දෙයකට වඩා අපි මිනිස්සුක සම්බන්ධ වෙලා මේ සංදර්ශන සඳහා ඒ වගේම දැන් මෙතනත් ඉන්න රටවල් දෙකට අපූර්ව බැඳීමක් තියෙන යාළුවෝ දෙන්නෙක් මගේ දකුණු දෙපැත්තේ ඉන්න පක්ෂිය අප්‍රිකානු ජාතියක අප්‍රිකානු අලුගිරේ අපි යාට රොබර්ට් කියලා තමයි සුරතල් නම් විදියට ආමන්ත්‍රණය කරන්නේ ඒ වගේම වංගද පැත්තේ ඉන්න ඔස්ට්‍රේලියානු සල්ව කිස්ටෝර කියලා කොකොට් එක අපි යාට පුතුන් කියලා තමයි සුරගන්නම් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතනත් ඉන්නවා අප්‍රිකානු අලුගිරේ අපි මෙයාට සංජු කියලා තමයි සුරගන්නම් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම සම්දර්ශන වේදිකාවක් දක්ෂය. ඒ වගේ කිව්වත් හරියටම හරි. මෙතනත් ඉන්නවා ලංකා සුදේගේ විචාර සුපිරා විශේෂයේ ඇලෙක්සැන්ඩ්‍රියා කරන්නේ මනස අපි කියනවා ලබුගිරෝ කියලා. ඒ ඉන්නේ ලබුගිරා විශේෂයේ අතිරේ අපි මෙයාට තැලි කියලා තමයි සුරගන්නම් අතිරේට අර ලබා දීලා තියෙන්නේ. ඉතින් වැඩිපුරම ගිරවන් සිටින නිසා ලංකාදුව තියෙන ගිරවන් ගැන පොඩි වචනයක් කතා කරලා තමයි සම්දර්ශනේ ආරම්භ කරන්න. ලංකාදුව තියෙන ගිරා විශේෂ පහක් මම කලින් සඳහන් කර ලබු ගිරවන් තමයි ලංකාදුව ජීවත් වෙන විශාලතම ගිරවන් විදිහට හඳුන්වන්න පුළුවන්. හඳුනා ගන්න බොහොම ලේසි. අත්තරු වැස්සේ රතු පාට ඇල්ලන් දෙයක් නැත්නම් බැච් දෙයක් පිටිපස්සෙන් තියෙනවා. ඒ වගේම තමයි දෙවන ගිරා විශේෂයේ විදිහට හඳුන්වන්න පුළුවන් ওই පෑන ගිරවන්. මම නැත්නම් අපි මාත් කියන හඳුන්වන මාළ ගිරවන් කියලා. ඒක ඒකම විශේෂයක්. ওই දෙල්ලේ මාළෙන්නේ මාළේ ඉන්නේ සරව පිළිවෙලට සාගමනයි ගෑනස්සාලි දෙකක් ඉන්නේ. අයියා තවරු දෙකමාරක තරම් කාලේ ගිය තමයි එයාගේ දෙල්ලේ මාළේ සම්පූර්ණවන්නේ. ඒ වගේම තමයි තුන්වෙනි ගිරාවිදීදී විදිහට හඳුන්වන්න පුළුවන් පඳු ගිරවු. ඒ වගේම තමයි හතරවෙනි ගිරාවිදීදී විදිහට හඳුන්වන්න පුළුවන් අළු ගිරවු. පස්වෙනි ගිරාවිදීදී තමයි ලංකාවේ ජීවත් වෙන පුරාම ගිරවු තමයි වර්තමානයේ රුපියල් 1000 රුපියල් අන්තර්ගත වෙන ගිරාමයේ තමයි ලංකාවේ ජීවත් වෙන කුඩාම ගිරවු විදිහට හඳුන්වන්න පුළුවන්. ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 14ක පමණ අගයක් ගන්නවා. සන්දර්ශනය ආරම්භ කරන්න ආරම්භ කරන යන අතරතුර වෙනවත් පක්ෂිය ගැන අප දන්නා දේ ගොවි වෙන්නේ සිතිපත් කරන්න ඕනම සුළු මොහොතක පොල්දෙල් වහනක් ජාතිය ගුඩියක් ඔසව අපේ පක්ෂ සන්දර්ශයේ කිසිදු වෙනසක් නැහැ අපි ශ්‍රී ලංකා ජාතිය ගුඩිය ඔසවලා පක්ෂ සන්දර්ශනයේ නිලවලයෙන් අපි ආරම්භ කරන්නේ අපේ සංසි සූදානම් විසින් ජාතිය ගුඩිය ඔසවලා සන්දර්ශනයේ ආරම්භ කරන්න රහිතර කාලපණ නේද බුදු අපි ගිහිල්ලා ජාතිය ගුඩිය ඔසවලා සන්දර්ශනයේ ආරම්භ කරමු සං වෙනකොට සංජු අපි ගිහිල්ලා ජාතිය කුටි උත්සව ලබුදේ සම්සතිනේ අපි ආරම්භ කරමු. ඉක්මන් කරලා පුතේ අපි වැඩ කරමු නේ. මොකද මේ වර කාලුණයක් තියෙන්නේ ඔක්කොටම නැහැයි. අපේ කාලය සීමිතයි. අපි ජාතිය කුටි උත්සව ලබුදේ සම්සතිනේ ආරම්භ කරමු. ඔන්න අපි සංජු ඇවිල්ලා ජාතිය කුටි උත්සවල පස්සෙන් ආරම්භ කරනවා තමයි ඉතිරිපත් කළේ. සංජු මුලට යන්නකො අපි එක් පක්ෂයක මේ ස්ථානයට අරගත්තාම එයාගේ හැකියාවන් කියන කිසිමත් කළා තමයි අපි තවත් පක්ෂයක මේ ස්ථානයට අරගන්නේ. එදින අපි සංජි ඊළඟට යන්නේ ඉතාමත් දැතිය ගෞතම බුදුන් වහන්සේට මලක් පූජා කරලා ආශිර්වාද ලබාගෙන තමයි ඊළඟ දර්ශන වලට අපි සංජියන් අපි බලමු උමයා කොහොමද මලක් පූජා කරලා ආශිර්වාද ලබාගන්නේ කියලා. අපි දෙනවා මල් වට්ටියක්. මල් වට්ටියේ මලක් අරගෙන බුදුසසුන පූජා කරලා ආශිර්වාද ලබා ගන්න තමයි අපේ සංජු මේ සූදානම් වෙලා ඉන්නේ. සංජු අපි ගිහිල්ලා මලක් පූජා කරලා ආශිර්වාද ලබා ගමු නේද බුදේ. අපි ගිහිල්ලා මලක් පූජා කරලා ආශිර්වාද ලබා ගමු. සංජු ඉක්මන් කරලා යමු. ඔන්න අපි සංජු තාමත් දැසියෙන් ගමන් කරනවා මලක් පූජා කරලා ආශිර්වාද ලබා ගන්න. හරි අපි සංජු ඉක්මන් කරලා අපි යමු. අපි ගිහිල්ලා මල් පූජා කරලා ආශිර්වාද ලබා ගමු බුදේ. පූජා කරන්න සංජු බුදුසසුනේ මල් පූජා කරලා මෙන්න මේ විදිහට තමයි ඔන්න මල් පූජා කරලා ආශිර්වාද ලබා ගන්න. මොකද හරි සංජි එන්නකො ඒකත් ඉතාලම හැමතිස්සෙම ඉවත් කිරීම. අනතුරු අපි යනවා තවත් අපූර්ව දර්ශනයක් කරලා අපි සංජි කියනවා ජාත්‍යන්තරයට යන් කියලා කාර් රේස් වලට. අපි කිව්වා ඊට කලින් පොඩ්ඩක් ඉන්නේ පෙරපුලින් වල නිරතවෙමු කියලා ජාත්‍යන්තරයට යන්න කලින් අපි දෙනා ට්‍රක් එකක් බලමු මෙයා කොහොමද පෙරපුලින් වල නිරතවන්නේ කාර් රේස් වලට යන්න කලින් කියලා නේ සංජි.
බලමුදයක් හැකියාවන් කොහොමද කියලා ඉතකො අපි දෙනාම ප්‍රක්ටවාසයක් බලමුදයක් හැකියාවන් සං අපි තල්ලු කරලා පීදිරි ටැම ඔයාගේ හැකියාවන් පෙන්න්නමු සංජු හරියම් ගම් ඔන්න අපේ සංජු හරිම අපූරුවට කාර්යේශෝට යන්න කලින් එයා පුරු දෙනවා කාර්යේ පදින්න නේද මෙන්න මේ විදිහට තමයි යාගේ හැකියාවන් පිළිබඳ කරන්න ඔයගෙන් තමයි මේ පස්සේ අවුරුදු දෙකමාරක දරන වැඩවල දරුවෙක්ගේ මලයක් තියෙනවා. ඒෙන් තමයි ඔබ වෙනුවෙන් මේ හැමදාම අපි මේ පස්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ළඟට යනවා මම තවත් දර්ශනයක් පැත්තට. එයාගේ පුංචි විමානයෙන් ලොකු වැඩක් කරන්න තමයි යන්නේ. අපි දෙනවා මෙයාට බාරකාරත්වය. බලමු මෙයා කොහමද මේක තල්ලු කරගෙන ඉදිරියට යන්නේ කියලා. සංජය ඔයාගේ ශක්තිය පෙන්වමු දෙන්නකො. සංජු ඔන්න ඔයාගේ ශක්තිය පෙන්වන මොහොත නේද අපි ගිහිල්ලා පෙන්න ඔයාට පුළුවන් විදියට මෙයා මෙන්න මේ විදියට තමයි මෙයාගේ ශක්තිය පෙන්වන්නේ කොච්චර ලොකු ශක්තියක් තියෙනවා කියලා තමයි මෙයා මේ පෙන්වනහත් ඔබට ඔයාගේ හැකියාවන් ඉදිරිපත් කරන්නේ හරි බුද යන්න උඩට අපි මේ පක්තියෙන් එක දිගටම වෙනද මාස් කරවන්නේ කොච්චර කොච්චර විවේකයක් තියෙනවා නැවත කියන බලාපොරොත්තු මම මෙයාට සම්මු දෙනවා සංජු අපි යමුකෝ අපි නැවත දෙන බලාපොරොත්තු යමු එන්න නේද අපේ මං ඊළඟට යන්නේ අපේ රොබර්ට් ඉන්න වැස්තර රොබර්ට් අත්තරු ගහ මොඩි සීදල කාල ගුණයක් තියෙන්නේ ඉස්සෙල් ඉතරනේ නේද කොට කම්මැලි කටි යන්නත් එක්ක අවශ්‍ය ගහ මොඩි අත්තරු අපි නේද හරිද එහෙනම් අපි හැම වෙන්නම යන ගමන් ගම් ඔන්න රොබර්ට් එනවා එක්සයිට් කරන්න එයාගේ ගමනේ රොබර්ට් ඔන්න පළවෙනි අභියෝගයට මම බාර දෙලා දෙනවා පුංචිණි මගක් ඔන්න ඉනි මගේ දෙකේ එනවා රොබර්ට් එයාගේ ඉතනට ඉක්මන් කරලා එන්න රොබර්ට් හරි ඊළඟ පඩි පෙරත් අපි නගේ මුත එක් මිනිට යනවා රොබර්ට් එයාගේ ගමයි එයාගේ දැනට එනවා අපේ රොබර්ට් හරි අපූර්වට පුරුදු වුණා අපේ පුංචි ජීවතරුව පහුගිය ජනවාරි මාසයේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයේ අපි දැක්කා නිවාසාන්තර මල ක්‍රීඩා වලදී පුංචි දරුව හරි අපූර්වට වම දකුණ කරන්න පුරුදු වෙනවා ඉතින් අපිත් හිතුවා අපේ මේ රොබර්ට් පුරුදු කරන්න ඕනේ කියලා වම දකුණ කරන්න බලමුද මෙයා කොහොමද වම දකුණ කරන්න කියලා රොබර්ට් අපි එහාන්තර යමුනේ දෙන්න පුංචි මොකද මේ පක්ෂේ පුංචි නිසා මම දෙපැත්තටම ඉදිරිපත් කරන්න රොබර්ට් අපි මේ පැත්තට ඉස්සෙල්ලා පෙන්වලා ඉමු එයා කොහොමද ලෙෆ්ට් රයිට් කරන්න කියලා මම පොඩ්ඩක් අවරුණත් මට සමා වෙන්න ඕනේ රොබර්ට් සට් මයි සයිඩ් මේ පැත්ත හැරෙන්න රොබර්ට් රොබර්ට් මේ පැත්ත හැරෙන්න ඕනේ නේද උදේ මගේ පැත්ත හැරෙන්න අපි කොහොමද උදේ ලෙෆ්ට් රයිට් කරේ කොහොමද ලෙෆ්ට් උඩට ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් උඩට රයිට් ලෙෆ්ට් ලෙෆ්ට් උඩේ රයිට් ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් right left right left right left put it left right left right hari menna me deeda me left right gan man eha antena thinna da neda ena proper proper mage patta hari avadane gan ona kota bay wenno naha budde kuku inna oya ena gan balanna neda api kohomada left right karanne me patta ras wenna mona neda left right left right left put it right left right left right put it left right left right left right left right left right left right ඉතින් තමයි මෙයා left right කරන්නේ මම ආරාධනා කරනවා මෙයාගේ යාළුවාට කුකු ආරාධනා කරනවා එන්න කියලා වේදිකාවට කුකු ඔන්න රොබර්ට් බලන් ඉන්නවා එනකම් අපි යමුනේ ඉස්සරහට ඔන්න කුකු වෙනවා අපේ යාළුවා ඔයාලට රොබර්ට් බයගෙන කුකු වෙනවා හරි අපූර්ව බැඳීමක් තියෙන කියලා මම කයින් සඳහන් කරා මේ භක්තියන්ගේ ඉතින් අපේ පුංචි දරුවෝ වගේ හරි අපූර්ව ඔත්පුතෙල්ලමක් තියෙනවා මේ දෙන්නගේ බලමුද මෙයා මේ දෙන්නගේ මොකක්ද ඔත්පුතෙල්ලම කියලා රොබර්ට් පොඩ්ඩක් ඉර දෙමු අපි කුකුට මේ පැත්තට ලවන්න කුකු ආව ඔයා ළඟට රොබර්ට් අපි පෙන්නමු දෙන්නගේ ඔත්පුතෙල්ල මොකක්ද කියලා එන්නකෝ කොකෝ ලෑස්තර ඉන්නවන්න යාළු අල්ලන්න හොඳේ රොබර්ට් උඩට යන්නකෝ කොකෝ ලෑස්තර ඉන්නවන්න යාළු ස්ටොප් ස්ටොප් උදේ රිවර්ස් ගියන් ඉන්නවනේ අපි රිවර්ස් යනවා ඔන්න රොබර්ට් රිවර්ස් එකට යනවා මං කියලා කොකෝට අල්ලන්න එන්න කියලා කොකෝ ලෑස්ත කොකෝ එන්න මේ පැත්තේ ඔන්න කුකුත් එනවා ඒ දෙන්න මේ විදිහට තමයි ඔට්ටු දෙල්ලක් කරන අපේ පුංචි දරුවෝ වගේ හරිම ආපුවර නේද හරි බැඳීමක් තමයි මේ දෙන්න අතර තියෙන්නේ රොබර්ට් ඔය පැත්තේ නුත් ඔයා ගිහිල්ලා එනවාද සමන්න පල්ලෙට බහින්න රොබර්ට් එන්නක මං තව පාරක් පෙන්නන්න මොකද අපි පුංචි දරුවා තයි මේ දර්ශන නරඹන්න දැන් රිවර්ස් යන්න ඕනේ අපි ෆස්ට් එකේ අපි උඩට යමු අපි කිමු කුකුට ලෑස්ත ඉන්න අල්ලන්න කුකු ලෑස්ත කුකු ජම් මේ පැත්තේ ගින්න අල්ලමු යාළුවා
එන්න මේ විදිහට තමයි මේ දෙන්න ඔක්සෙල් ලංකාවේ හරි අපූර්ව දර්ශන පෙළක් රයිට් ඔන්න රොබර්ට් ජයග්‍රහණය කරා. මම රොබර්ට්ට ස්තුතිය කරලා සම්බුදිනවා. එන්නකො කුකු පින්නන්න අපි කොහමද කැලේටි ගස් නගින්නේ කියලා. සහපාඨ කර්මලක්ෂය සුදුපාඨ පක්ෂිය අගෙන ජීවවන්නේ ඕස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාව නිව් ගිනියාව එවගේ නිදේශාගේ දූපත් අශ්වය තමයි මෙයාගේ නිජුමේ වන්නේ. මේ බැහැලන පක්ෂියගේ විශ්වයන්ගේ නාමය තමයි කැකටු කැලේරි ගන මිත්‍ර මේ පක්ෂියාව අඳුරනු ලබන්නේ. කුකු පෙන්නන්නක අපි කොහොමද කැලේටි ගස්නගින්න එක නොන්න කුකු යනවා එයාගේ ඉන්න තැනට. මම ඊළඟට යන්නේ මෙතන ඉන්න විශාලතම ගිරා විශේෂය අපේ දීනා ඉන්න පැත්තට. පස්සෙම සූදානම් වෙනකම් මම මේ ගිරවන් ගැන පොඩි වචනයක් කතා කරන්න. ලෝකයේ සිටින ගිරා විශේෂ 7500කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒනොත් විශේෂ 10කට පියාසර කිරීමේ හැකියාවක් නැත්නම් භාග්‍යයක් උදාවන්නේ නැහැ. උදාහරණයක් විදිහට කියනවා නම් සත්තරා එමු කැටවරි බෙන්ගුවෙන් කියන්නේ ඉබදෙනේ. ඒ වගේ තමයි ලෝකෙ සිටින විශාලතම ගිරවුන් නැන්නේ. මෙන්න මේ මැකෝ ගිරා විශේෂිතමයි හයිකින් කියන මැකෝ ගිරා විශේෂිත තමයි ලෝකෙ සිටින විශාලතම ගිරවුන් නැන්නේ. ප්‍රමාණය සෙන්ටිමීටර් 30ක පමණ අගයක් ගන්නවා විශේෂිත පෙනී දක්වා. ඊට පස්සේ ප්‍රසූදානම් කරලා දෙන්න අපි යමුද? එන්නකෝ යන්න එහෙනම්. රයිට්. අපි දෙනා මෙයාට මේ සංගුස් ලෑර් එක මෙයා සාභාරතාවය රැකගෙන ඉන්න තමයි මේ වෑර් එක තුළට එන්නේ. තීනා නගින්න ඔන්න ඔයාට අභියෝගය තියෙනවා. ඒ වගේ තමයි මේ පක්ෂීන් මේ සාභාරතාවය රැකගන්නේ. මෙන්න මේ පෙළේ කියන කොට තියෙන තමයි ඉස්සෑම විතරම සාභාරතාවය රැකගෙන මෙහාට මෙයාට මේ වෑර් එකේ තුළ ගමන් කරන්නේ. ඉතින් මේ පක්ෂීන් අපි ගොඩුවෙන් ලබා ගන්නකොට මේ ආකාරයෙන් බොහොම වේද මහන්සියෙන් සංකපගිරීමක් කරලා තමයි අපි මේ මට්ටමට අරගෙන තියෙන්නේ. අපි යන ගමන් කොහොමද කියලා වැඩ කරන්නේ මේ මකුඩි තරණයක් වෙන්නන හරි ආසයි මෙයා. සූර්ය කලේ ඇටවට මං කන්න දෙද්දි මගේ කටින් අරගෙන කන්න තමයි මේ තීනගේ සූදානම තීනා. අපි කමුද එන්නකෝ. මෙන්න මේ විදිහට තමයි ඇත්තට මේ පක්ෂීන් අපි සමග තියෙන බැඳීම හරියට දරුව හදනා වගේ තමයි. අපි මේ පක්ෂීන් නිසාම ආදරයෙන් රැක බලා ගන්න තීනා තව එකක් කමුද එන්නකෝ. හරි මේක මාන කියලා තමයි අපි මේ වක්කින් මේ මට්ටමට අරගෙන තියෙන අනුතර අවධානම අපේ පැත්තට ගන්න තමයි ඔබ වෙනුවෙන් අපි අලුත් දෙයක් නිර්මාණය කරන්න plan එකක් උත්සාහ කරන්නේ. ඊන තව එකක් තමයි දෙන්නකෝ. රයිට් මම මෙයාටත් සම්බන්ධ මොකද වැඩි දෙයක් ඔබට ලබා දීම තමයි අපි ආරම්භ කළේ. ඉහළ ඉන්නගෙන ඇත්තට එමත් එන්නේ කොයි වෙලේ වර්තා වැඩි ඉස්සන්නේ නැහැ. මම මෙයාට සම්බන්ධ වෙනවා ස්තුති කියලා. ඊන ඉන්නකෝ. මං කියන අපේ සංජු නැවතත් එපයි කියලා ඔබ වෙනුවෙන් යාගේ හැකියාවන් ඉදිරිපත් කරන්න. ඉතින් මං සංජුට මීළඟට අවස්ථාවදී අපේ සංජු ඉන්න ඕන පුංචි දරුවෝ වගේ මැඩිකරවන් පදින හැටි අපේ පුංචි දරුවන්ට ඉදිරිපත් කරන්න තමයි අපේ සංජුගේ ප්‍රධාන මංගල සඳහා අපේ සංජුවට ඉන්න කියන වේදිකාවට යාගේ හැකියාවන් ඉදිරිපත් කරන්න. අපි දෙනවා මේ මැඩිකරවන් එක කරන අදලා පෙන්වන්න තමයි යන්නේ කොහොමද මැඩිකරවන් පදින්නේ කියලා. එන්නකෝ සංජු. අන්ජු ඔන්න මං කිව්වා යන අවසත් අවස්ථාව දෙනවා ජානි ලක් වෙන්න කොහොමද අපි මෙඩිකලම් පදින්න ගන්නේ කුජි දරුවන්ට. අන්ජු අපි පෙන්නම කොහොමද කියලා අපි මෙඩිකලම් පදින්නේ කොහොමද කියලා නේද? මෙන්න මේ විදිහට තමයි අපි සංජු මෙඩිකලම් පදින හැටි ඔබට ඉදිරිපත් කරන්න කොහොම නෙවෙයි නේද අපි හරි නේද? ගන්න අපි පෙන්නම කොහොමද මෙඩිකලම් පදින්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මෙයා පදින ආකාරය තමයි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. තව ටිකක් ගාව පුදින්න තහරි නැහැ නේද? සංජු අපි නවතයක් ඉස්සරහට ආරං යමු නේද? හරි. ආයෙත් එතනම් පුදේ වෙන බයක් ගන්නට. මොකද අපි මේ පක්ෂීන කිසිම දෙයක් අකමැත්තෙන් කරන්නේ නැහැ. මොකද කුජ ශක්ති විමානයක් තියෙන පක්ෂීන් නිසා. සංජු එහෙනම් ඉන්න කොයාගේ තැනට ඔයා ආරං ගියා. ඊළඟ ඉන්නකො. රයිට්. මම මෙයාට සම්මුදීලා ඊළඟට යනවා වර්ෂ බෝතල් පහක් ලබා දෙනවා. වර්ණ කිහිපයක් ගැල්ලු බෝතල් පහක්. ඒ අතරින් ගමන් කරන්න තමයි අපේ සංජු සූදානම් වෙන්නේ. උඩට යන සංජු අන්න පොඩි දරුව බලන් ඉන්න ඔයා කරන්නේ මොනවද? ඒක තමයි අපි විනීතව හැසිරෙන්න ඕනේ නේද? මේ බෝතල් අතරින් ගිය කිස්සක් ආගස් ගන්න තමයි සංජය සූදානම් වෙලා ඉන්නේ. එනක සංජය එයා සූදානම් ගියා තමයි අතට හොල්ලලා ඔබට කිව්වේ. කොහමද යන්නේ මුදේ? නම්බර් 1 සංජය නම්බර් 1 හරි අප් සංජය නම්බර් 1 ඉක්මන් කරන්න ඕනේ මුදේ නේද? තව අපිට තාක්ෂණ කිහිපයක් තියෙනවා. නම්බර් 2 නම්බර් 2 සංජය නම්බර් 3 නම්බර් 3 හරිම ඉමේ හිර කමන්නේ ඉක්මන් ගන්න සංජු.
හරි අප්සන්ජු කොහොමද අපි අවසාන එකත් ගිහිල්ලා අපි අවසන් කරමු නේද? අන්න හරිම මෙන්න මේ විදිහට තමයි මෙයාගේ හැකියාව ඉදිරිපත් කරලා අවසන් කරන්නේ. මම මෙයාට සම්බදෙන අපේ ලංකාවේ කට්ටියත් කියන යනට මොනව හරි කියලා දෙන්න කියලා. ඒ නිසා යනවා අපේ ලංකාවේ විශාලතම ගිරව අපේ සැලී ඉන්න සැත්තර අපේ සැලී දුදානින් ඉන්න අපේ ත්‍රිවිධ හමුදා රණවිරුවන් සීකරමින් පුංචි ගමනක් යන්න අපි දෙනවා බාධක කීපයක්. මේ අතරින් ගමන් ගිය කරලා පෙන්නන්න තමයි අපේ සැලී දුදානන් එලාගේ සැලී දුදානන් ඉන්න බාධක කීපයක් පුංචි අතරණය කරලා ඔයාලා ඉතිරි කරවන යන්න. ඒ නිසා අපි එන්නකෝ අවසන් කරමින් අපේ සංජන සැලි අවගේ බක්මාට අපිත් එක පුරුදුනා. හරි අපූර්ව රොන්චි ජවරන් කියලා ගමේගේ පුරුදු ඉතින් අවසාන රොන්චි ජවර මක් කියලා තමයි අපි දැක්කන පෙර අපි නිමාවට පත් කරන්නේ සැලි. ඔන්න රොන්චිලා ඔයා නගිනාද? හරි ඔන්න යාගේ ශක්ති ප්‍රමාණය කරලා රොන්චිසාව නැගලා පැද්දලා. නමුත් එයා කැමතේ මම පොඩි කිස්සක් කියලා කිවි වාර මක් කිව්වනේ. අපි කොහොමද ඔබේ ගමේගේ රොන්චිලි පැද්දේ බක්මාදේ? So up and down Sally go to the table tower me apada padi paya guna namuth apada labe thibena kala welawa metekin nimawata patena hari na jati satutya narimira abu gamane me pakshe darshana mena narambala ayangite vindana kalsa dakki wage adhyapana gatte kalthanko balaba gattara yai abune alithima arambha karala karagena yana wade kaanthakatte denne supuru dabanne kru hatarata imadurede mudhinga sandarshane paya මේ වැනි විදිහට අපට මතක් කරගෙන ඔබ සැමට සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් සමු ගන්නා.